ටවස්ර හතකට පෙර එනම් දෙදහස් හතරේ දෙසම්බර් වෙසි හයිවනි දින අಸරිමත් නත්තලක මිහිරිවිඳ දකුණු ලකಹ උතුරු නැකිනිහිර வරලබെ චනතාවಸිය දෛනික කටයුතු ආரம்ම්භ කළලා. උು ಪර පසಲොස්್වක පොහෝදිනිය යෙන් බෞද්ධ සැදහැවතුන් බොෝ දෙනා සිටියේ ආගමික වතාාවත්වල නිර්තවෙමින්. මේ අතර ඉන්දිය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනිසිාවේ සුමාත්‍රා ධූපත ආසන්නේ මුහුදු පතුළේ දරුණු භූගිකම්පාවක් ඇති වෙතිබුණා. මෙරට වේලාෙන් උදැස්වන හයි පනස් අටට සිදු වූ භූමිකම්පනී අපකේන්ද්‍රෙන් නැගුණ උදම්රල පළමෙන්ම ඉදු නිසිාවට කඩා වැදනා. න් පසුව ගත වූ පෑකිහිපය තුළ උදම් රල පහර 5 කිලමට අටසයක පමණ වේගකින් ශ්‍රී ංකා වැරලතීරයට කඩාපෙතුනේ තත්පරයෙන් තප්පරය වටිනා ශ්‍රී ලාංකිික ජීවිත හතිල් ස්දාසකට අධික සංඛාවක් අහිමිකරවමින්. ඒ අතර ලොව බිහෙස්සුණු දුම්රිය අනතුර හික්කඩුව පැරෑලිය ප්‍රදේශෙන් වාර්තාවනවා. මගින් එතහස් පන්සිීයක් පමණ රැගෙන උදැස්සෙන හයයි හතලියට මරදානෙ සිට මාතර දක්වාදාවනිය වූ අංක පණහාදුම්රිය ඒ බිහිස්සුුණු අනතුරට මුහුණ පෑවා. සුනාමිරාල පාර ශ්‍රී ංකාවමින්ම ආසියාති කරටවල් කහිපේකටම කඩා වැදුනේ ලක්‍ෂ තුනකට අධික වටිනා ජීවිත අයිමිකරවමින්. ඒ මහා රුදදිිරු විවස්සනය සිද වී අදට වස්සරදා හත්තක් ගත වුවත්. අප අතරින් එදා වෙන්වී ගිය නෑදෑ හිතමිතුරන්. අප හදවත් තුළ අදටත් වැැඳී සිටින්නේ නොමැකෙන මතක සටහන් ප්‍රසක් ඉතිරි කරමින්. මගේන් එදහස් පන්සියක් පමණ රැගෙන උදැස්සන හයයි හතලියට පමණ මර්ධානය සිට මාත්‍ර දක්වා දාවනිය වුණු අංක පනහා දුම්රිය ලොව සිද වනු බෙස්සනුම දුම්රිය අනතුර. හෙක්කඩුව පැෑලිය ප්‍රදේශය සිද වූ දුම්රිය අනතුරයි. ස්ුනාමි රාල පහරත් සමග දුම්රිය ගසාගෙන යද්දී ඒ දුම්්‍රිය තුළ එදිෙන සිටි පුංචි දීනයක්. අදවන විට වයිසෞුරුදු විසි හතරක තරුණයක් සිය අදදකීම් හෙළිකලේ මේ අයුරින්. ඇය ගාල්ල ප්‍රදේශයේ පදිංචි නිපුනිවත්සලා. එදා අපි ආපුකෝච්චීිය පැරෑලියේදී පෙරලෙනකොට මට වයිස අවුරදු හතයි. වස්සනාවට මාව බේරුණත් මාත් එක්ක ආපුමකයේ සීය ගෙන අදටත් හොයාගන්න බැරිවුණා. ඒ අවස්සනාවන්ත දිනිය මතක් වෙන හැම දවසකම තවමත් මමකම්පනයට පත්වනවා. ඒ කාලේ අපේ මාම හිටියේ ත්‍රිකුනාා මලයේ නවිකහමුදා කඳවරේ. අපිට ඉස්කෝලි නිවාඩු නිසා ලොකුවම්මයි සීයි මාත්ත එෙක්ක එහෙ ගියා. මාම අපිට නවතින්න නෙල නිවසත් දුන්නා. අපි ත්‍රිකුණනාාමලයේ හුඟක් තැන්වල ඇවින්න ගිය. විසි පස් වනදා රාත්‍රී තැපැල් දුම්රේ අපි කොළඹට පිටත් වනාා. විසි හාය උදෙ කොළඹ කොටුවටවා. කොළඹ කොටුව දුම්්‍රිය පොලේ කැටිමේදී සීය මට කන්න අරකිෙන දුන්නා. පස්සේ මාතර යන කෝච්චියයට නැක්කා. මමයි ලොකුවම්මයි සයි එකළඟ වාඩි වෙලා හිටියේ. මුහුද පැත්තට වෙන්න. අම්බලන් ගොඩ පහු කරලා ටිකක් දුොර යනකොට දුම්රිය එක පාරටම නතර ගුණා. අපි බැලුවා ඇයි එකපාර්ටම කෝච්චිය නතර කළේ කියලා. එතකොට මිනිස්සු කෑකහගෙන දුවගෙන ඇවිත් කෝච්චියයට නැක්කා. ඒ මිනිස්සු පස්සෙන් විශාල කළුපාට වතුර පාරක් වේගෙන් ගලාගෙනවා. සමහර මිනිස්සු බඩිමුට්ටුත් ඔළු විතියාගෙනාවේ. එතකොටම කෝචියයේ ඉස්සරහම පෙට්ටියේ පෙරලුුණා. අපි හිටිය පෙට්ටියේ ජනේලයේ වහන්න එපා කියල සිය කෑගෙව්ග මටහොඳට මතකයි. අපේ පෙටියේ ජනල් මට්ටමටම වතුර ආවා එතකොටම අපේ පෙට්ියත් පෙරලුුණා. අපි හිටියේ මුහුද පැත්ති නිසා ගොඩමිම පැත්තෙ හිටපු හැමෝම ජටපුුණා. ලොකු අම්ම මාව වඩාගෙන එක අතකින් රැක්කකේ එල්ලුනා ලොකු අම්මගේ බෙල්ල ලඟට වතුර තිබුණනාා. සීියකෝච්චේ පෙට්ිය උඩනැගලා ලොකුදුව සුදු ලෝනා කියල කෑගැව්වා. ලොකු අම්මා එක අතකින් මාව වඩාගෙන රැක් එක අල්ලාගෙන හිටපු නිසා මාව උත්සල සීයට දෙන්න ලොකු අම්මට පුළුවන් උනේ නැහැ. ටික වෙලාවක් යනකොට සියග සද්්‍යෙත් නැතිබුණා. සීයත් වතුරෙ පාවෙල කිහිල්ලා. පස්ස බල්ලොකොට මිනිස්සු ගොඩාක් මෙෙරල හිටියා. කීපතෙනෙක් මිනිී උඩින් පැනලා ජනයලෙන් එල්ලිල පැන්නා. එක මනස්සෙත් මගේ ඔල්ොුව උඩින් කකුලතියලා ජනේලෙන් එලියට පැන්නේ ඊට පස්සේ ලොකුුවම්මත් මාව අරගෙන ජනයලෙන් එළියට පැන්නා හැම තැනම වතුර කොහෙට දෙ යන්න කියලා හිතා ගැනට බැරි වුණා එක පැත්තකට දුවන්න යනකොට පිරිසක් ෑගානවා ඒ පැත්තට යන්න එපා ඒ පැත්තේ ගඟක් කියලා පස්සෙ කට්ටියම කඹෝල ආධාරයෙන් ගොඩ්ට ඇදල අරගෙන පන්සලකට එක්ක ගෙන ගිය. පන්සලෙන් කන්න බොන්න ඇඳුම් ඒම දුන්නා. ඒත් තෙල්වත්ත පන්සල කියල පස්සේ දැනගත්තා. දවස්ටහිපයක් එඒහෙ හිටියත් ගෙදරට පනිවිඩිය දෙන්න අපිට පුළුවන්කමක් තිබ්බෙන හැ. මම ඇඩුවා. ඒහම ඉන්නකොට දවසක් ඇපි සර් කෙනෙක් කෑම අරගෙන පන්සලට ආවා. ඒ සර් අපෙන් විස්තර ඇහුවා. අපේ නෑදෑ කෙනෙක් ඇල්පිටය හිටිය නිසා ඒ සර්ගෙන් ඇහුවා අපිව එහ එක්ක ගෙන යන්න පුළුවන්ද කියලා. ඒ වෙනකොට මාතර ගාල්ල සියලුම පාරවල් කැඩිල විනාශවෙලායි තිබ්බේ. ඒසර් අපිව ඇල්ිටය එකක්ගෙන ගියා. ඒගෙ දරත් හමුදාවේ වැඩකරන දෙන්නෙ කිටිය නිසා අපේ මාමාට කතා කරලා අපි හොඳින් ඉන්නවකිව්වා. නමුත් සයාගේ මිනියවත් අපිට හොයාගන්න බැරිවුණා. අදටත් සීයට උනේ මොකක්ද කියලා අපි දන්නෙ නැහැ. අපේ ගම්පලාතත් සේර්ම විනාශ වෙලා. ලොකු අම්මාටත් වතුරපෙවිලා අමාරු වෙලා ස්පිරිතාලෙ හිටියේ. මම අද සුනාමිය කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නවා. නමුත් මම. අදටත් කම්පනෙන් ඉන්නේ සුනාමියෙන් මැරුණු හැමෝටම හා සුනාමීෙන් මැරුණු හැමෝටම සහ සීයාාවෙනුවෙන් අපි හැම අවුරුද්දම පින් දෙෙනවා. අපේ රටේ සිදු උුණු විවසන අතරින් සිදු වූ දරුණුත්තව වසනය මියයි ඒ අම්හිරි මත්තකයට අදට ෆස්සර දාහතක් සපිරෙනවා.